නිරෝධායන නීති කඩකන්න පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අදත් රට පුරා පුළුල් මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. අද පෙරවරුවේ සිට දිවයිනේ විවිධ ස්ථානවල අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදී ඇති අවසර ලිපි අවභාවිත කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලුවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මහර පොලිස් බාධකයේදී අදත් සෝදිසි කිරීම සිදු කෙරුණා. ඇතම් වාහන සහ රියදුරන් පොලිස් නිලධාරීන් විසින් ඡායාරූපගත කළේ මෙලෙසින්. පැලියගොඩ උරුගුඩවත්ත මෙන්ම මාලිකාවත් යන ප්‍රදේශවලත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. එහිදී අවසර පත්‍ර නොමැති පුද්ගලයන් යලි හරවා යවුණා. වැලිකඩ පොලිස් නිලධාරීන් විසින් අද දිනේත් රාජගිරියේදී කොළඹට ඇතුළු වන වාහන සෝදිසි කළා. රේකුවට සේවකයන් රැගෙන පැමිණි බස් රථයක් අද ගල්කිස්සේදී පොලිස් නිලධාරීන් විසින් සෝදිසි කළා. එහිදී දැනට පවතින නීතියට අනුව රැගෙන යා හැකි ප්‍රමාණයට වඩා මගින් රැගෙන විත් තිබුණා. යදුරානේ සීඩීපියක මම මට එහේ ආයතනයෙන් ගෝ කස්ටම් එකේ හයර් එකක් දෙන යන්න කියලා. ඉතින් මම ගියා. ආවා වට පස්සේ මේ ගාල්ලෙන්න තුන්දෙනා නැක්කි. මට වඩා බොහොම කුඩියක් කියලා ආයෙනේ මේක බාර වෙන මහත්ත කවුද? අය මහත්ත. එනවා ඉතින් ඉඳගෙන ගත්තේ මම බස් එකේ. මියතර කිරුළුපනේදීත් අද පෙරවරුවේ සිට පොලිස් සෝදිසි කිරීම සිදු කෙරුණා. පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින්ද ඊට එක්ව සිටියා. කළුතර හා පානදුර නගර ආසන්නයේදීත් අද උදෑසන සිට පොලිස් සෝදිසි කිරීම සිදු කෙරුණා. මේ අතර යුද හමුදා යතුරුපැදි කණ්ඩායම්, පාබල කණ්ඩායම්, මහනුවර හා තදසන ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් මෙන්ම නිරීක්ෂණ කටයුතු සිදු කළා. මේ අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය නිරෝධායන නීති කඩමින් කොළඹ තරුපහේ හෝටලයක පැවැත්වූ සාදයට සහභාගී වූ බව කියන තවත් 6 දෙනෙකු අද අත්අඩංගුවට ගැනුණා. ඒ අතර කාන්තාවකද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා. ඊයේ දින අත්අඩංගුවටගත් චන්දිමාල් ජයසිංහ මහතා සහ පියුමි හංසමාලි මහත්මිය පැය කිහිපයක් තුල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරියා. සෞඛ්‍යමාත්‍යවරිය පසුගිය දාකල ප්‍රකාශයකට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද ප්‍රතිචාර දැක්වුවා. දෙවෙනි එන්න ලබා ගැනීම පිණිස මම සෞඛ්‍ය අමාත්‍යාංශයට අගාමාත්‍යතුමාගේ ලිපියකුත් යොමු කරලා සෞඛ්‍ය ලේකම්තුමාට අපේ සෞඛ්‍ය අමාත්‍යතුමියට සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමාට ලිඛිතව ඉල්ලීමක් කළා තිබෙනවා. පවිත්‍රා වන්‍යාරච්චි සෞඛ්‍ය අමාත්‍යතුමියා බොළඳ කතාවක් එතුමේ හෝඩිය කතාවක් එතුමා ප්‍රකාශයට පත් කළා. ඒ කියන්නේ එතුමියගේ අනුදැනීම අතිවේ තමයි මේක පළවෙනි එකක් ගත්තේ දෙවෙනි එකක් ගත්තා අනුදැනීම අතිවේ. එහෙමනම් අද එතුමිය මේ පිළ වගකීමක් දන්නේ කියලා කිව්වා. එතුමගේ මොලේ ආබාධයක් තියෙන්න ඕන. අගමැතිතුමාගේ ලියුම ළඟ තිබෙනවා. එතුමිය ඉදිරිපත් කිරීම අපි ළඟ තිබෙනවා. මේ සියල්ලම පැහැරලා ජනතාවට නොම ගියා නම් මං හිතනවා අපට බොහෝ වේදනයි. අපි ආණ්ඩුවක් බඩේට පත් කරගත්ත එක ඇත්ත. උදව් කරේ එක ඇත්ත. නමුත් දැන් අපට කියන්න වෙලා තිබෙන්නේ රැවටුණා වැරදුණා කියන කතාව පමණයි. අපිට හැමදාම කියන්න වෙලා තිබෙන්නේ කොළඹ ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද මේ විරෝධතාව පළ කළේ තම මූලික ඉල්ලීම් ගණනාවකට තවමත් විසඳුම් ලබා දී නැතැයි අවධාරණය කරමින්.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය මේ විරෝධතාව සංවිධානය කර තිබුණා. අනියම් ආදේශක සේවකීන් ස්ථිර කිරීම, කොවිඩ් අවදානම් දීමනාව ලබා නොදීම, ප්‍රවාහන එන්නත්කරණය සහ ආරක්ෂිත උපකරණ නිසි පරිදි නොලැබීම ඇතුළු ගැටලු සෞඛ්‍ය සේවකීන් මේ විරෝධතාවයේදී මතු කළා. මේ වන විට ඔවුන් ජාතික රෝහල ආසන්නයේ අඛණ්ඩ උපවාසයක්ද ආරම්භ කර තිබෙනවා. අපි ආණ්ඩුවට කියන අවසාන වශයෙන් සත්‍යග්‍රහය මෙතන පටන් ගන්නා වගේම අපිට මේ රටේ සියලු රෝහල් ඉස්සරහා මේ වැඩේ කරන්න පුළුවන්. අපි නිශ්චිතවම අඛණ්ඩ වර්ධන දක්වා ක්‍රියාමාර්ග ගන්න සූදානමින් තමයි මේ සත්‍යග්‍රහය ආරම්භ කළේ. අද දහවල් විරෝධතාව පැවති අවස්ථාවේදීත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ප්‍රවාහන පහසුකම් සපයා තිබූ අයුරු මේ. ජාතික රෝහල ඉදිරිපිට පැවති විරෝධතාවට සමගාමීව නාගොඩ තෙල්දෙනිය හා කළුබෝවිල ඇතුළු තවත් රෝහල් ගණනාවකදී සෞඛ්‍ය සේවක විරෝධතා පැවැතුණා. ස්පුට්නික් එන්නත් මාත්‍රා එකක් පමණක් ලබා දීමේ ගැටලුවේ අද තත්වය කුමක්ද? ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුවද ලබා ගැනීමට කැමැති බවට ජනතාවගෙන් අත්සන් ලබා ගැනීම අදත් මහනුවරදී සිදු වුණා. නමුත් අප වාර්තා කරු පැවසුවේ අද දිනේ එන්නත් ලබා ගැනීමට පැමිණි ඇතැම් පිරිස් එය ප්‍රතික්ෂේප කරමින් දෙවන මාත්‍රාවද අවශ්‍ය බව සඳහන් කළ බවයි. කවුද කපන්න කිව්වේ? මේ දැන් කවුද පීඑච්ඒ මහත්තයා මේ පිළියගනාවේ නම් සෙකන්ඩ් මාත්‍රාවක් ගන්න කැමති කියලා. ඒක එපා කපලා අස්සනක් දාලා දෙන්න කිව්වා අස්සනක් දාලා දුන්නා. ඉතින් ඒ කියන්නේ දින එක හරි ගන්න බෑ. මේ එහෙම එකක් තේනවා. මහනුවර කලාප සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සේනක තලකල මහතා ඒ පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ අතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ තමන් ඒ පිළිබඳව දැනුවත් නොමැති බවයි. මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අමාත්‍ය කෙහෙලි රඹුකැල්ල මහතාගෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව විමසුවා. මේකට එක්ස්පර්ට් කමිටි එකක් දැම්මා. මේ සම්බන්ධව තීන්දුවක් අරගත්තා. මේ රටක තියෙන තත්ත්වයන් අනුව ස්පුට්නික් එක ඩෝස් එකක් හෝ මේ මොහොතේ ප්‍රමාණවත් වෙනවා මේක විවාප්ත වීම නතර වීම නතර කිරීම සඳහා. ඒ අනුව තමයි මේ තීන්දුව අරගෙන මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ. සාමාන්‍යයෙන් දේ තමයි මේක තමයි ඔය කට්ටිය මං හිතන්නේ හුඟ දෙනෙක් පාවිච්චි කරන්න උත්සාහ කරේ. සාමාන්‍ය දේ තමයි ශල්‍යකර්මයකට ගියත් තමාගේ නෙක්සින් කියන එහෙම නැත්නම් ඊගා පුද්ගලයා අස්සම් කරනවා මෙන්න මේකට මේ කොන්දේසි වලට මේකට වාක්‍ය. ඒ වගේ ෆෝම් එකක් තියෙනවා. ඒ ෆෝම් එකේ අස්සම් කරනවා. ඒ අස්සම් කිරීම තමයි මේ කට්ටිය මේ පාවිච්චි කරන්න හොදන්නේ. මේක බලහත්කාරයෙන් එකක් පමණක් ගත්තයි තමන් කැමති කියලා පාවිච්චි කරන මහනුවර කරේ විශේෂඥ වෛද්‍යවරු. එයාගේ තමයි ඒ අයට තමයි උපදෙස් ලැබිලා තිබ්බේ. ඒ තමන්ට පත්‍රිකාවක් හැමතැනම තියෙනවා. මේ පත්‍රිකාවක් ඒ පත්‍රිකාවේ තමන්ගේ කැමැත්ත පළ කරලා අස්සම් කරන්නේ. ඒක වෙන විදිහට අර්ථකථනයක් දෙන්න උත්සාහයක් කරන එකයි අපි දකින්නේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් වෛද්‍යතුමා සඳහන් කරනවා ඒ අය දන්නෙත් නැහැ කියලා මෙහෙම සිද්ධියක් වෙන මේ එකක් විතරක් ගන්න මේ මනසන් ගන්නවා කියලා. ඔය ප්‍රශ්නේ ඇසිය යුත්තේ කියපු උද්ගලයාගෙන් මොකද හේතුව? එහෙමනම් ඒ අය අතරේ මේ සංවාදය උනේ නැතිව ගැන ඒ අය අතරේ සාකච්ඡාවක් ඉකල්ල යුතුයි කියන එකයි මට කියන්න තියෙන්නේ. ස්පුට්නික් V මාත්‍රා දෙකෙන් පළවෙනි මාත්‍රාව පමණක් සෑහීමකට පත් වෙන්න පුළුවන් කියලා රුසියානු නිෂ්පාදන ආයතනය, පරේෂණ ආයතනය සහ ඒ විද්‍යාඥයන් අපිට දැනුම් දුන්නොත් අප තීරණය කරනවා ඉදිරියේදී එක එන්නතකින් පමණක් සෑහීමකට පත් වෙන්න. දැනට එහෙම තීරණයක් අරගෙන නැහැ. අපට ඔවුන් කරන නිර්දේශය අනුව රඳා පවතින දෙයක්. ඒක නිසා ව්‍යාජ ප්‍රචාරවලට අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා. මේ අතර අප කළ විමසීමකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැවසුවේ තමන් අනුමැතිය ලබා දී ඇත්තේ මාත්‍රා දෙකකින් යුත් ස්පුට්නික් එන්නතට බවයි. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව මිලියන 6.5ක් සහ දෙවන මාත්‍රාව මිලියන 6.5 බැගින් මුදල් ගෙවා ඇනුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියා සිටියා. සෙසු එන්නත් මෙන් නොව එම එන්නතේ මාත්‍රා දෙක වෙනස් බවද ඔවුන් සඳහන් කළා. සයිනෝෆාම් මිලදී ගන්නේ වැඩි මිලකටද? චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත බංග්ලාදේශය ඩොලර් 10කට මිලදී ගනිද්දී ශ්‍රී ලංකාව ඩොලර් 15කට මිලදී ගන්නා බවට දැන් සංවාදයක් පවතිනවා. සංවාදයේ ඇති වුණේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශීඛ් හසිනා මහත්මියගේ විශේෂ සහකාර ශාක් අලි ෆර්හාත් මහතා පසුගිය 27 වනදා නිකුත් කළ ට්විටර් පණිවිඩයකින් සයිනෝෆාම් එන්නත් මිලියන 15ක් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 150ක මුදලක් එරට කැබිනට් මණ්ඩලය අනුමත කළ බවට සඳහන් කිරීමයි.
මෙම ට්විටර් පණිවිඩය හේතුවෙන් සමාජ මාධ්‍ය මත පළව තිබුණේ චීනය බංග්ලාදේශයට ඩොලර් 10කට ලබා දෙන එන්නතක් ශ්‍රී ලංකාව ඩොලර් 15කට ලබා ගැනීම විමතිය දනවන්නක් බවටයි ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් බංග්ලාදේශය හා සයිනෝපම් සමූහය අතර මිල ගණන් ඇතුළත් ප්‍රසම්පාදන ගිවිසුම තවමත් අවසන් කර නොමැති බව කියා සිටියා මෙවැනි ව්‍යාජ පුවත් හේතුවෙන් සිදුවීමින් පවතින ඔවුන්ගේ මිල පිළිබඳ සාකච්ඡාවලට බාධාවක් ඇතිවන බවද තානාපති කාර්යාලය සඳහන් කළා නිෂ්පාදනය කරන්නේ චීන නිසා ඔවුන්ට අයිතියක් තියෙනවා ඒ සම්බන්ධව කතා කරන්න මේ එන්නත දැනට තියෙන්නේ ඩොලර් 18 ඉඳන් 40 දක්වා විවිධ රටවල් විවිධ ආකාරයෙන් මොකද මේක එක රටක් එක ආයතන අපි කියනවා නිෂ්පාදකයාත් එක්ක තියෙන සාකච්ඡාවන් අනුව තමයි ඔවුන් තීරණ කරන්නේ ප්‍රසන්ත ප්‍රාන්දම ක්‍රමය ඕනම කෙනෙකුට අභියෝගයට ලක් කරන්නට පුළුවන් තවත් රටවල් ගණනාවක් ඩොලර් 25ට ගත්තේ ඒවා තියෙනවා චීනේ ලංකාවට දුන්න මිල ඩොලර් 15ද නැත්නම් ඊට අඩුමිලකට දීලා ලංකාවේ දූෂණයක් කරා වැඩි මිලක් දක්වලා තියෙනවද බංගලිදේශයට ඇත්තටම දෙන්නේ කීයටද මේ කතාව ඇත්තද බොරුද කියලා ලංකාවේ ආණ්ඩුවට ප්‍රකාශයක් කරන්න බෑ ඒ කළ හැක්කේ චීන ආණ්ඩුවට පමණමයි කොවිෂීල්ඩ් ඒ කියන්නේ ඇස්ට්‍රාසෙනිකා එකේ ඉන්දියාවේ හදන මේ එක ඒක ගත්තේ ඩොලර් 5.25කට මතක තියාගන්න තායිලන්තයේට ඒගොල්ලෝ විකුණුව එක ඩොලර් 3.25කට ඒ විතරක් නෙවෙයි මේක බංග්ලාදේශයට ලබා දුන්නේ ඩොලර් 5කට ඒ 5කට ලබා දුන්නේ ඇත්තරම කොවිෂීල්ඩ් සමාගමට ඩොලර් 3.5යි ඒගොල්ලන්ගේ ඒජන්තර ඩොලර් 1.5යි ඒ මොකද ඒ ඒජන්තවරයා බාර ගත්තා ඉන්දියාවේ ඉඳලා මේ තොග සියල්ලම බංග්ලාදේශයට ගෙනියන්නත් බංග්ලාදේශයේ පුරා ට්‍රාන්ස්පෝර්ට් කරලා ප්‍රවාහණය කරලා මේවා බෙදා හැරීමට. ඇත්තරම් බැලුවා නම් එතකොට බංග්ලාදේශයටත් නියම මිල කොවිෂීල්ඩ් එක ආයතනයට ගෙව්වේ ඩොලර් 3.50යි. අපේ ඖෂධ ඇමතිවරයා එයා කිව්වා එන දෙසැම්බර් වෙනකොට කොවිෂීල්ඩ් මිලියන 9ක් ලංකාවට ගේනවා. සයිනෝෆාම් එක ලක්ෂ 3යි. ස්පුට්නික් එක මිලියන 11යි. ෆයිසර් එක මිලියන 6.2යි. ඊට පස්සේ කියා කතා කරනවා කවුද රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා. එයා කියනවා ඇනොම් දැන් තහවුරු කරලා ඉවරයි. සයිනෝෆාම් එකට මිලියන 14ක් එයා ඇනොම් කරලා දීලා. ඖෂධ ඇමති කියන්නේ ලක්ෂ 3යි. ස්පුට්නික් එක මිලියන 13යි. ඒතර ඇමතිවරයා කියන්නේ මිලියන 11යි. ෆයිසර් එකට මිලියන 5යි. ඇමතිවරයා කියන්නේ මිලියන 6.2යි. ඒ කියන්නේ එකකට එකක් සම්බන්ධයක් නැහැ. දැන් මේකේ එන්නතක් ගැව්වයි කියලා රෝගය අඩු වෙන්නේ නැහැ. එතකොට කොහොමද මෙයා කියනවා පළවෙනි එන්නත ජූනි වෙනකොට ඉවරුණාම ජූනි වෙනකොට රෝගය අඩු වෙනවලු. මේ වෙන්නම් තියෙන දෙන්නම් කාසි කියලා මේ තමයි මේ කියන්නේ. ඒ කරේ මොකද අපි ඩොලර් 15කට දැන් සයිනෝෆාම් ගන්නෙ. නමුත් බංග්ලාදේශයේ ගන්නෙ ඩොලර් 10කට. එතකොට මේගොල්ලෝ කියනවා එන්නත් අපි එන්නත් කරනවා මිලියන 14ක් එන්නත් කරනවා. එතකොට මිලියන 14ක් එන්නත් කරනවා කියන්නේ 1 ඩොලර් පහ ගානේ ඩොලර් මිලියන 70ක් අමතරව ගෙවනවා. එතකොට මේක මෙහෙම හෙලිදර වුණාම ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉතාමත්ම කාර්යශීලීව ඔක්කොම උත්තර දෙනවා. ලංකාවේ ආණ්ඩුවට උත්තර දෙන්න දෙයක් නැහැ. ඒගොල්ලෝම උත්තර දෙනවා මේ ගනුදෙනු ගැන. දැන් දෙවෙනි එකක් මාස දෙකකින් එන්න බෑ. ඇනවුම් කළවත් නැහැ. මේගොල්ලෝ ඇනවුම් කරන්න දන්නේත් නැහැ. එතකොට උනේ මොකද? ගැව්වා සීල් එකක්. එකක් උනත් කමක් නැහැ. ගාපිය කියලා මට.